පින්වත්නි, ඊයේ පෙරේදත් හවස් වරුවේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ පබ්බ 21කින් යුක්ත මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කායේ කාය අනුපස්සී විහෙරති කියන තත්වය තේරුම් අරගෙන, කායේ කාය තේරුම් අරගෙන අනුපස්සනා කරන්න අවශ්‍ය පබ්බ 14කුත්, වේදනාසු වේදනානුපස්සනාවේ එක පබ්බයකුත්, චිත්තේ චිත්තානුපස්සනාව එක පබ්බයකුත් වශයෙන් පබ්බ 16ක් ඔබ විග්‍රහ කරගත්තා. මේ පබ්බ 16ම ආනපාන සති සමාධිය වැඩෙනකොට සතර කමඨහන් ලෙස, සතර කමඨහන් ආනපාන සති සමාධිය ලෙස වැඩෙනකොට ඒ 16ම පූර්ණේ වෙනවා. ඒ වගේම ධම්මේසු ධම්මානුපස්සනාවෙත් පබ්බ 5ම ඊට සමගාමීවම සමානවම පූර්ණේ වෙනවා. පසුව නෙමෙයි. නමුත් විග්‍රහය තියෙන්නේ මේ චිත්තේ චිත්තානුපස්සනාවට පස්සේ ධම්මේසු ධම්මානුපස්සනාව. ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕන, කායේ කාය කියන්නේ මොකද්ද? මේ චක්කුකාය රූපකායට පටිච්ච වෙනවා, සෝතකාය සද්දකායට පටිච්ච වෙනවා. මෙහෙම ඔබගේ ඇහැ විතරක් තිබුණට රූපයක් නැත්නම් පටිච්ච වෙන්න විදියක් නැහැ. කන විතරක් තිබුණට සද්දයක් ඇහුනේ නැත්නම් පටිච්ච වෙන්නේ නැහැ. නාසය විතරක් තිබුණට ගඳ සුවඳක් ආවේ නැත්නම් පටිච්ච වෙන්න බෑ. දිව තිබුණට රසක් නැත්නම් පටිච්ච වෙන්න බෑ. කය තිබුණට පහසක් ලැබුණ නැත්නම් පටිච්ච වෙන්න බෑ. හිත මනස තිබුණට ධර්මයක් තිබුණ නැත්නම් පටිච්ච වෙන්න බෑ. පටිච්ච වුණොත් තමයි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කුණ. උපදින්නේ විඥානය. විඥාන ශක්තියක් ඉපදුනොත් තමයි වේගයක් වේදනාවක් ආවේගයක් බවට පත් වෙලා අර තණ්හාවක් ඇති වෙලා උපාදානයක් සිද්ධ වෙන්නේ. ඒ සියල්ල සිද්ධ වෙන්නේ ඔබේ සිත තුළ යම් රටාවකට ක්‍රියාත්මක වන නිසා. දැන් ආනපාන සති සමාධිය වැඩෙනකොට ඒ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන සංකාර, වැරදිදී පැවැත්මට හේතු වෙන අනුසය, එහෙම නැත්නම් බිහිවන සමුදය නිරෝධ කරන්න පුළුවන්. අනුසය න අනුසයටි කරන්න පුළුවන්. අර බැම්ම සකස් කිරීම නවත්තන්න පුළුවන්. මේ බැම්ම සකස් කිරීම නවත්තන්නයි මේ බාන නවත්තන්නයි මේ සතර කමඨහන් කරන්නේ. මේ බාන තමයි අපි තේරුම් ගත්තේ. ඔය ඈඳුරු තුනක් රාග බැම්ම, මේ රාගේ බැම්ම, ද්වේෂ බැම්ම එක ඈඳුත්තා, මෝහ බැම්ම එක ඈඳීමක්. ඔය තුනෙනුයි මේ සංසාරීය ගමනට පුද්ගලයා සත්වයා බැඳින්නේ. හරියට හරකෙක්ව කරත්තට ඇඳුවා වගේ ඔබවත් ඔබම නිර්මාණය කරගත්ත, වෙන කවුරුත් එහෙම නිර්මාණය කරලා දීලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. කිසි බලධාරියෙක්, විශ්වකර්මයෙක්, අම්මා තාත්තා මහත්ය යනුණ දුව පුතා මේ කවුරුත් නෙමේ ඔය බැමි තුන නිර්මාණය කරලා දුන්නේ. ඔබමයි මේවා කැමැත්තෙන්මයි, මේවා පුරුද්දෙන්මයි මේවා නිර්මාණය කරගත්තේ. ඒක නිසා දැන් ඔබ තේරුම් ගන්න ඕන, ওই බැමි තුන ඔබටම පුළුවන් මේ ධර්මයේ යථා පරිදි තේරුම් ගත්තොත් සතර කමඨහන් ආනපාන සති සමාධිය හැටියට වඩන්න පුළුවන් නම් ওই බැමි තුනෙන් ඔබට නොබෝ දිනකින්ම බැමි තුනම එකවරම කපලා නිදහස් කරන්න පුළුවන්කම තියෙනවා. එකයි කිව්වේ රාගක්කයෝ, වේශක්කයෝ, මෝහක්කයෝ නිබ්බාන. කේගයන් කපනවා. ඒක නිසා දැන් ඔබ කායේ කායානුපස්සී විහරති. ඒක තමයි කරන්න ඕන. ඒක විතරයි කරන්න දෙයක් තියෙන්නේ. වේදනාසු වේදනානුපස්සනාවේදී කරන්න දෙයක් නැහැ. හැබැයි අර තමන් තුළ ඇතිවන වෙනස නිවැරදිව දැන හඳුනාගත යුතුයි. චිත්තේ චිත්තානුපස්සනාවෙත් තමන් තුළ ඇතිවන වෙනසක් වෙනස
නිවැරදිව දැන හඳුනාගන්න යතිතුයි පජානාති. පජානාති කියන වචනය දිගටම තියෙනවා. ඒවගම ධම්මේසු ධම්මානු පස්සනාවත් එහෙම කරන්න කිසිම දෙයක් නෑ. හැබැයි ඇතිවෙන වෙනසක් ඒ වෙනස තමා විසින් තමා තුළින් පජානාති දැන හඳුනාගත යුතුයි. ඉතින් ඒක නිසා තැන් ඔබ ඊයේ පෙරේදා කායකායානු පස්සනාවට අදාළ වූ ආනපාන සති සමාධි පබ්බය ඉරියාපත පබ්බය සම්පජඤ්ඤ පබ්බය මුලින් තුනකුත් ඊට පස්සේ පටිකූල මනසිකාර පබ්බය ධාතු මනසිකාර පබ්බය නවසීවතික පබ්බය හැටියට පබ්බ 11කුත් තේරුම් ගත්තා. ඒ 11 තමා කායකාය කොටසට අයිති. කායකාය අනුපස්සී විහෙරති කරන්න. ඒක කරනකොට වේදනාසු වේදනානුපස්සනාව සිද්ධ වෙනවා. වෙනසක් වෙනවා. අර ආමිෂය නිරාමිෂය වෙනවා. ආමිෂ වේදනා තුනම සුඛ දුක්ඛ අදුක්ඛ මාසුඛ නිරාමිෂ සුඛ දුක්ඛ අදුක්ඛ වෙනවා. ඒ වගේම හිතේ වෙනසක් වෙනවා. සරාගී සිත වීතරාගී වෙනවා. සදෝෂී සිත වීතදෝෂී වෙනවා. මෝහී සිත වීතමෝහී වෙනවා. ඒ ප්‍රතිඵලයක් හැටියට අර සංකිට්ඨං විකිට්ඨං වෙනවා. මහග්ගත අමහග්ගත වෙනවා. සමාහිත අසමාහිත වෙනවා. සෞත්තර අනුත්තර වෙනවා. විමුක්ති අවිමුක්ති වෙනවා. මේ සිතේ ඇති වෙන දේවල් ඒවා දැන හඳුනා ගන්න තේරුම් ගන්න ඔබ තුළ වෙනස් වෙනවා. මේ ආනපාන සති සමාධිය සතර කමඨාන් හැටියට දිගටම වඩාගෙන යනකොට මේක තේරුම් ගත්තට පස්සේ ඔබට ධම්මේසු ධම්මානුපස්සනාවෙනුත් යම්කිසි ආකාරයේ වෙනසක් ඔබ තුළ වෙනවා. ඒකේ පළමුවෙන්ම වෙන්නේ එතෙන්දී මේ නීවරණ පබ්බය පූර්ණ වෙනවා. නීවරණ කියන්නේ නිවන ආවරණය කරලා තියෙන කරුණු පහක්. මේ නිවන කරුණු පහකින් පිය අවස්ථා පහකින් එමනම් කොටස් පහකින් බහලා තියෙනවා. කොටස් පහක එකතුවකින් තමයි ඔබේ නිවන වහලා තියෙන්නේ. මේ කොටස් පහ ඔබ හොඳට තේරුම් ගන්න ඕන. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන කොටස් පහ. මේකේ කාමච්ඡන්දය එන්නේ ප්‍රියදේට ඇලීම නිසා. ප්‍රියදේට ඇලෙන හැම අවස්ථාවකම කාමච්ඡන්දය උපදිනවා. කාම ඉච්ඡ අන්ද කැමැත්තමයි ඉච්ච. අර කායරමණය කිරීමේ කැමැත්ත නිසා අන්ද වෙනවා. පොට්ට වෙනවා. පොට්ටෙක් වෙනවා. පොට්ට පාදෙක්. එතකොට කාමච්ඡන්දය ඇති වෙනවා. ඔබ අන්ද වෙනවා. ඔබ මොට්ටෙක් වෙනවා. මෝහෙන් මොට්ට වෙනවා. ඒ වගේම ව්‍යාපාදය නිසා තරහ වෛරය ගැනීම නිසා විරුද්ධව කටයුතු කිරීම නිසා දෙවෙනි කොටස ව්‍යාපාදය ඇති වෙනවා. මේ දෙකේ එකතුව නිසා තීන මිද්දය ඔබ තුළ ඇති වෙනවා. ඒ තුනේ එකතුව නිසා උද්ධච්ච කුක්කුච්ච කියන සකස් වෙනවා. ඒ හතරේ එකතුව තමයි විචිකිච්ඡිතාව කියන විඥානයේ චිත්තේ කිලුටු කැමැත්. ඒකත් ඉච්ච. විචිකි ඉච්ච. එතකොට ඔය පහම අර ප්‍රියදේට ඇලීමත් අප්‍රියදේට ගැටීමත් ප්‍රියාප්‍රියතර මැනීමත් නිසා ඇතිවන කරුණු පහක්. දැන් ඔබ අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනකොට කාමච්ඡන්දය උපදින්නේ. මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනකොට ව්‍යාපාදය උපදින්නේ. ඒ අනුව තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා අලුතෙන් හිතේ සකස් වෙන්නේ. ඒක තමයි මෙතන විග්‍රහ කරලා තියෙන්නේ ධම්මේසු ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බය හැටියට. දැන් ඔබ යෝගාවචරයේ සතර කමඨයන් වඩාගෙන යන අධිකටම නොකඩවා ආකණ්ඩව ඒ අනුව ඔබට දැනගත යුතු දෙයක් තියෙනවා. ඉද බික වේ බිකු ඉස්සර සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අතිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මේ කාමච්ඡන්දයේ ඇතුළාන්තයේ තුල තැන්පත් උනේ ආයතනික රටාවක් හැටියට සන්තං. සන්තංවා අජ්ජත්තං කම සන්තං කියන්නේ සංඛ්‍යන්නේ රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කිරීම ක්‍රියාත්මක වීම.
රාගය දවේශය මෝහේ මේ රාගය තමා මෙටන ප්‍රියදයට ඇලීම තමා රාගිය ඒ සන්තන්වා අජ්ජත්තං ඇතුළන්තය තුළ කාමච්චන්දය හැටියට අත්ති ඇති වුණා කාමච්චන්දය. ඒ වගේම දැන් ආනපාන සති නමාදී සත්‍ර කම්ටහන් වඩනකොට අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩනකොට සන්තන්වානය අසන්තන්වා. දැන් අසන්තන්වා අජ්ජත්තං කාමච්චන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්චන්දෝති පජන් නත්ති නමතිනවා එකතු වෙන්න අත්ති එකතු වෙනවා ඇති වෙනවා නත්ති නවතිනවා. දැන් නත්ති ඉසර අර ආනපානසති සමාධිය සතර කමටහන් වඩන් නැති කාලේ සන්තන්වා අත්ති. දැන් ආනපානසති සමාධිය සතර කමටහන් වන්ටිට වඩනකොට තරහක් ආව ගමන් මෙත්තානුසති මරණානුසති වඩනවා. රාගයක් ආව ගමන් අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩනවා. වඩනකොට මේ පළවෙනි එක අර සන්තන් අත්ති අසන්තන් අත්ති වෙනවා. දැන් එකතු වෙන්නේ නැහැ. ඒ අනුව පියවර තුනකින් මේ ආයතනික රටාව වෙනස් වෙනවා. පළවෙනි පියවර යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝහති තංච පජානාති. යථාපරිදි ප්‍රහාණය කරන්නට දැනීමක් නැති කාලේ තමයි තංච උපාදෝ හෝති කාමච්ඡන්දස්ස. මේ කාමච්ඡන්දේ උපදුනේ මේ ක්‍රියාව නොකළ නිසා බව යථාපරිදි අවබෝධ කරගන්න. ඒ අනුව යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනම් උපදින්නට එන සියලු කාමච්ඡන්දය යථාපරිදි තේරුම් ගත්තට පස්සේ ප්‍රහාණය කළා එයින් මිදෙන්න පුළුවන් බව දැනගන්නවා. ඊට පස්සේ යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස යථාපරිදි ආනපානසති සමාධිය වඩලා අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩලා යථාපරිදි පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජාන. ආයතන රටාවක් ආයතනයක් හැටියට දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ආයතනය කියන්නේ මාගදී භාෂාවේ යමක් එකතු වෙන තැන. දැන් ඔබ මේ අනුසය දැන් මේකෙන් වෙන්නේ කාමච්ඡන්දයෙන් වෙන්නේ තණ්හා අනුසය උපදිනවා. මේ තණ්හා අනුසය ඔබේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ඇතුළාන්තේ මනෝමය කාය තුළ ආයතනයක් හැටියට රැස් වෙනවා ගොඩ ගැහෙනවා එක් වෙනවා. අර කාමච්ඡන්දය කියන කර්ම බීජ. එම නැත්නම් විඥාන බීජ හැටියට කර්ම බීජ පොදියක් රැස් වෙනවා එකතු වෙනවා. ඒ රැස් වෙන්නේ එකතු වෙන්නේ ආයතනික රටාවක් තියෙන නිසා. මේ ආයතනික රටාව කොටස් පහකින් යුතුයි. කාමච්ඡන්ද ඊට පස්සේ දෙවෙනි එකේ කියන්නේ ව්‍යාපාද, තුන්වෙනි එකේ තීන මිද්ධ, හතරවෙනි එකේ උද්දච්ච කුක්කුච්ච, පස්වෙනි එකේ විචිකිච්ඡිතා. දැන් මේ විදිහට මේ හැම එකක්ම අර සතර කමඨාන් කරනකොට කාමච්ඡන්ද සන්තං අත්ති අසන්තං නැති වෙනවා. ඒ වගේම යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති. ඊගාවෙකේ යථාච පහීනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුප්පාදෝ හෝති. ඊගාවෙකේ යථාච පහීනස්ස තීන මිද්ද ආයතින් අනුප්පාදෝ හෝති. යථාච පහීනස්ස උද්දච්ච කුක්කුච්ච ආයතින් අනුප්පාදෝ හෝති දන්ත පජානාති. යථාච පහීනස්ස විචිකිච්ඡාය ආයතින් අනුප්පාදෝ හෝති දන්ත පජාන. එතකොට අර ආයතනයක් හැටියට මේ කාම මේ කර්ම බීජ, එහෙම නැත්නම් විඥාන බීජ, එහෙම නැත්නම් කෙලෙස් බීජ, එහෙම නැත්නම් සිංහල ගතියෙන් කියනවා නම් ගති ආශය දැන් රැඳින්නේ නැහැ. දැන් එකතු වෙන විදියක් නැහැ. දැන් ආයතන රටාවක් නැහැ. මෙතෙක් කල් ඒවා එකතු වුණේ ගති හැටියට පැවතුනේ මනෝමය කාය ගති හැටියට තිබුණේ අර ආයතන රටාවක් හැටියට පහ එකට ක්‍රියාත්මක වූ නිසායි. දැන් ඒ පහම අලුතෙන් සකස් වීම නවතිනවා. දැන් ඒ පහම අලුතෙන් එකතු වෙන්නේ නැහැ, සකස් වෙන්නේ නැහැ, නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඔබ තුල මෙතෙක් කල් ඔබේ ඔය මනෝමය කාය තුල මෙතෙක් කල් සකස් වෙමින් තිබුණු මේක නොකඩවාම සකස් වෙමින් තිබුණා. අලුතෙන් සකස් වෙනවා. ඒ ආයතන රටාව ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උච්චච්ච කුච්ච කියනද අර අනුසය එකතු වීමත් සමග ආයතන රටාව අලුතෙන් සකස් වෙනවා.
දැන් අලුතින් සකස්වීම නැති නැවැත්තුවා. නැවැත්වීමත් සමග ඔබ තුළ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ඔබට යම් වෙනසක් යෝගාවචරයට කායික වශයෙන් දැනෙන වෙනසක් ඇති වෙනවා. හේතුව මෙතෙක්කල් ඔබගේ ඔය ඇට මිදුළු නහර ස්නායු හෝමෝන් ක්‍රියාකාරීත්වය සියල්ල සකස් වෙලා තිබුණේ අර කාමච්ඡන්දයට ව්‍යාපාදයට තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච මේවට ගැළපෙන විදිහට ඒවට අවශ්‍ය විදිහට. දැන් ඒවා එකතු වෙන්නේ නැහැ. දැන් ආනපාන සති සමාධිය වැඩෙනකොට අනුසේන අනුසේත ඒ නිසා අර කාමච්ඡන්දය වීණ මිද්ධ උද්ධච්ච ඒවා දැන් සකස් වෙන්නේ නැහැ. සන්තන් අත්ති අසන්තන් අත්ති වුණා. ඒ නිසා ඔබගේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මේ නීවරණ පබ්බය ඉවත්වීමත් සමඟ සකස් නොවීමත් සමඟ අලුතෙන් ඇතිවීම නැවතීමත් සමඟ ඔබේ ඔය ස්නායු ඇටමිදුළු නහර හෝමෝන් ක්‍රියාකාරීත්වය සියල්ලම දැන් අලුත් තත්ත්වයට ගැලපෙනසේ ඒවා සකස් වෙනවා. මෙතෙන්දී යෝගාවචරයට මේ වෙනස ඇති වුණේ මනෝමය කාය තුළ. මනෝමය කාය තුළ ඇති වූ වෙනස්කමට අදාළව කරජ කාය තුළත් යම් යම් වෙනස්කම් ඇති වෙනවා මේ අවධියේදී, මේ අවස්ථාවේදී, මේ යුගයේදී. ඒක නිසා යම් යම් මේක ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට ඔය ආයතනික රටාව වෙනස් වෙනකොට ඔබට තේරෙයි සමහර විටක යම් යම් කායික වශයෙන් කර්ජකයිත් වෙනස්කම් ඒවා එච්චර ගැල් ප්‍රශ්නයක් නෑ, ඒවා තේරුම් ගත යුතුයි මේ වගේ දේවල් වෙනවා කියලා. ඒක හොඳටයි සිද්ධ වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ඒ අනුව මේ නීවරණ පබ්බෙන් අර ආයතනික රටාව නැති වෙනවා. ආයතනික රටාව එහෙමම නැති වෙනවා. දැන් මෙතෙක්කල් මේ ආයතනික රටාවට අවශ්‍ය විදිහට තමා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අර ආහාර ගන්න අර විඥාන ආහාර සංචේතන සම්පස් ආහාර ගත්තේ පංචස්කන්ධයේ රූප කොටසේ. දැන් ඒක ඒ ආයතනික රටාවක් නැති නිසා දැන් මේ මෙතෙක්කල් උපාදානය කරගත්ත දේ දැන් අර උපාදානය නැති වෙනවා. උපාදානය අවශ්‍ය වෙන්නේ නැහැ. ඊගාවට පබ්බේ ඒ අනුව ධම්මේසු ධම්මානුපස්සනාවේ කන්ධ පබ්බය දැන් පංචස්කන්ධය පමණයි. පංචස්කන්ධ උපාදානයක් නැහැ. එතකොට උපාදානය තියෙන්නේ අර ආයතන රටාවක් තිබුණා. දැන් ආයතනික රටාවක් නැති නිසා සකච්ච නැති නිසා යෝගාවචරය තුළ දැන් උපාදානයක් අවශ්‍ය නැහැ. ඉබේම නැති වෙලා. හැබැයි පංචස්කන්ධය පරිහරණය කරනවා, භාවිතා කරනවා, උපාදානයක් නැහැ. මෙතෙන්දී වෙන්නේ මේ කොටස් පහම රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාකාරකම් තුනක් වෙනවා. කතංච පන වික්කවේ වික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු උපාදානකන්දේසු. උපාදානකන්දේසු දැන් උපාදානය නැති වෙනවා. ඉද වික්කවේ වික්කු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ සමුදේ වෙන්නේ එනවා. සමුදේ වෙන්නේ එනවා, සම්බන්ධයක් ඇති වෙන්නේ එනවා. නමුත් අර ආනපාන සති තරහක් එනකොටයි මෛත්‍රිය වඩන මරණානුස්සතියෙන් අයින් කරන්නේ. රාගයක් එනකොටයි අසුභානුසතිය මරණානුසතිය බුද්ධානුසතිය දෙලා ඒක අයින් කරන්නේ. සමුදේ වෙන්නේ එනවා. තරහක් එනවා කියන්නේ සමුදේ වෙන්නේ එනවා. රාගයක් එනවා කියන්නේ සමුදේ වෙන්නේ. මෝහයක් එනවා කියන්නේ නිච්ච වෙලා සමුදේ වෙනවා. නමුත් සමුදේ වෙන්නේ එනවා. ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. අත්තංගම කියන්නේ මම කොට ගන්න එකෙන් මිදී නිදහස් වෙනවා. අර මුලින්මත් අපි කිව්වා අර මේකේ අත්තංගමයි කියලා. මේක අර ශෝක පරිදේවානං අත්තංගමයි, දුක්ඛ දෝමනසානං සමතික්කමයි, ශෝක පරිදේවානං දුක්ඛ අර අත්තංගමයි. මේකමයි මෙතන තියෙන්නේ අත්තංගම.
එකෙන් මම කොට ගැනීම නවත්තනවා, උපාදානය නවත්තනවා, ගෙට ගැනීම නවත්තනවා. ඒ නිසා ඒ වගේ රූපය වේදනා සංඥා සංකා විඤ්ඤාණ පහම පංචස්කන්ධයම තියෙනවා. ඒ පංචස්කන්ධ උපාදානය එතනින් නවතිනවා. එක වෙන්නේ ආනපාන සති සමාධිය සතර කමඨයන් නැටියට වඩනකොට ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒක යෝගාවචරය ඇතුළු වෙනසක් ඒක නිසා ඇති වෙනවා. දැන් කිසිම දෙයක් අර උපාදානය කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එකතු කර ගැනීම, එකතු කරගෙන රැස් කිරීමේ අවශ්‍යතාවයක් නැති වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක ධම්මේසු ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේ. මෙතන තමයි ලොකුම වෙනසක් වෙන්නේ පුද්ගලයා තුළ. දැන් ආනපාන සති සමාධිය දිගනකොටම වඩනකොට අර නීවරණ පබ්බේ ආය පංචස්කන්ධ උපාදානය අත්හැරලා ස්කන්ධ පබ්බයක් බවට පත් වුණාම දැන් මේ ඇහැ කන නාසය දිවකය මන කියන ආයතන හය දැන් වෙනස් වෙනවා. මේක වෙනස් වෙනකොට එක එක ඉන්ද්‍රිය වෙනස්කම් මෙතන පෙන්නනවා. මේ ආයතන පබ්බේ පළමු කොටම පුණිජ පරම්භික වේ බිකු ධම්මේසු ධම්මාන පස්සේ විරද ජසු අධ්‍යාත්මිකේසු බාහිරය. අධ්‍යාත්මික සහ බාහිර ආයතන හයෙම වෙනසක් ඇති වෙනවා. ඉද බික වේ බිකු දැන් මේ යෝගාවචරයා බිකු කියන්නේ මෙතන චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදූපයන් පටිච්ච උප්පජ්ජති සංයෝජනන්තංච පජානාති. දැන් හරියටම තේරුම් ගන්නවා චක්කුංච පජානාති රූපේච පජානාති. මේ දෙකම හරියට තේරුම් අරගෙන යංච තදූපයන් පටිච්ච, මේක තදූපයන් පටිච්ච උප්පජ්ජති සංයෝජනන්තංච පජානාති. මේ සංයෝජන බැඳීම් අර වටවෙන දේවල් වට 10 සංයෝජන සසරට බැඳෙන බැමි සකස් වෙන්නේ මේ තදූපයන් පටිච්ච. ඒ නිසා උප්පජ්ජති සංයෝජන. එතකොට අපි අර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිච්ච සුඛාත් අයින් කළා, නිබ්බිදා වෙනකොට අර සංයෝජන පටිච්ච වෙන්නේ නැහැ. තදූමයන් පටිච්ච වීම නවතිනවා. එය අනුව යථාච අනුප්පන්නස්ස ඉස්සෙල්ලා යථා පරිදි ප්‍රහාණය කරන්නට නොදත් සංයෝජන උපදින්න බව තේරුම් ගත්තා. දැන් යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති. යථා පරිදි මේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිච්ච සුඛාත් අයින් කළා, නිබ්බිදා තත්වයෙන් විරාගා තත්වයෙන් නිරෝධා තත්වයෙන් මේ සංයෝජන පහනං හෝති තංච පජාන ප්‍රහාණය කරන්න තේරුම් ගත්ත, දැනගත්ත, තේරෙනවා ඒ විදිහට වෙන බව. ඒ අනුව යථාච පහිනංස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. මේ ඇහැ මෙතෙක්කල් අහක යන කුණු එකතු කරන ආයතනයක් හැටියට, චක්කායතනය හැටියට ක්‍රියාත්මක වුණාට දැන් ඒ ඇහැම දැන් ඉන්ද්‍රයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මේක හරියට අර කුණු රොඩු තෝරලා බේරලා පේරලා පෙරහන් කඩක් වගේ දැන් ඇහැ හොඳේ වගන්නවා, නිවනට උපකාර, නරකේවා අයින් කරනවා. තරහ අයින් කරනවා, මෛත්‍රිය ගන්නවා. රාගය අයින් කරනවා, අසුමානුස්සතිය වඩලා නෙක්කම්ම ගන්නවා. අර නිච්ච සුඛාත් අයින් කරනවා, අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං ගන්නවා. ඒකම තමයි වෙන්නේ. ඒ අනුව දැන් මේ ඇහැ මෙතෙක්කල් ආයතනයක් හැටියට අහක යන කුණු ගන්නා, එකතුවර ගන්නා තැනක් හැටියට චක්කු ආයතනය. දැන් ඒක වෙනස් වෙලා චක්කු ඉන්ද්‍රිය හැටියට පාවිච්චි වෙනවා. ඒ වගේමයි කන, ඒ පියවර පහමයි කනටත්. සෝතංච පජානාති, සද්දංච පජානාති, යංච තදූපයන් පටිච්ච, ඒ වගේම ගානංච පජානාති, ගන්ධේච, ජීවාච, රසාච, කායච, පොට්ටබ්බ, මනාච, ධම්මේච පජානාති. මේ විදිහට මේ ඇහැ කන නාසය දිවකය මන මෙතෙක්කල් අර පුද්ගලයාගේ යෝගාවචරයාගේ ක්‍රියාත්මක වුණේ
අහක යන කුණු ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටා. අර අහක යන කුණු එකතු කරන්න. ඒ අහක යන කුණු තමා විඥානය ආහාර, සංචේතන ආහාර, සම්පස්ස ආහාර, කබ්ලිංකාර ආහාර. දැන් අහක යන කුණු එකතු කරන්න නෑ. කුණු අයින් කරන. පජහති, පහනාති, පස්සති ඉවත් කරනවා. ඒ අනුව දැන් ඉන්ද්‍රිය ධර්ම හයක් ක්‍රියාත්මක කරන. දැන් මෙහෙම මේක සිද්ධ වුණේ, මේක ප්‍රතිඵලය වුණේ සතර කමඨහන් ආනපානසති සමාධිය හැටියට කරගෙන යනකොට මේ යෝගාවචරය තුළ ඇතිවන වෙනස්කම්. දැන් මේ යෝගාවචරයගේ මනා යතනය ක්‍රියාත්මක වෙන්නේ, මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. චක්කායතනය ක්‍රියාත්මක වෙන්නේ චක්කු ඉන්ද්‍රිය. සෝතායතනය ක්‍රියාත්මක වෙන්නේ සෝත ඉන්ද්‍රිය. ගානායතනේ නෑ ගාන ඉන්ද්‍රිය. ජීවායතනේ නෑ ජීවා ඉන්ද්‍රිය. කායායතනේ නෑ කාය ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය හයක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. මනීන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් සමග මේ යෝගාවචරය තුළ මෙතෙක් කල් අර දැන් මේ අර ආයතන රටාවත් ඉවරයි. අර කාමච්ඡන්ද ව්‍යාපාද අර උපාදානයත් ඉවරයි. පංචස්කන්ධ දැන් මේ ආයතනත් නැති වුණාට පස්සේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට මේ යෝගාවචරය තුළ ඇතුළාන්තයේ තිබුණු යටපත්ව තිබූ තවත් ඉන්ද්‍රිය ධර්ම පහක් මතුවෙලා ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒ මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ සතර කමඨහන් වඩනකොට. ආනපාන සති සමාධිය හැටියට. එතකොට අර එකතු වෙන්නේ නැහැ කුණු. දැන් අලුතෙන් තවත් ඉන්ද්‍රිය ධර්ම පහක් මේ යෝගාවචරය තුළ මේ අවස්ථාව වෙනකොට ක්‍රියාත්මක වෙනවා. මොනවාද ඒ ඉන්ද්‍රිය ධර්ම? ඒ යටපත් වෙලා තිබුණේ සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම පහ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ක්‍රියාත්මක වීමත් සමග පුද්ගලයා තුළ මේ එක එක ඉන්ද්‍රිය ධර්මයට අදාළව බව උදුරා දමන්නට උපකාරක බුද්ධ බල හතර බැගින් මතුවෙනවා. එක හැම ඉන්ද්‍රියකට සද්ධා ඉන්ද්‍රිය මතු වුණාම සද්ධා බල බුද්ධ බල හතරක් හැටියට මතුවෙනවා. බුද්ධ බල හතරක් හැටියට මතුවෙනවා. සෝතාපට්ඨියංග හතර හැටියට මතුවෙනවා. විරිය ඉන්ද්‍රිය මතුවීමත් සමග ක්‍රියාත්මක වීමත් සමග විරිය බල හතරක් අර සතර ඉද්ධිපාද ඡන්ද විරිය චිත්ත විමංසා ක්‍රියාත්මක වෙනවා මතුවෙනවා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් සමග දැන් සතර සතිපට්ඨානය ක්‍රියාත්මක වෙනවා. බල ගැන්වෙනවා. ඉස්සර සතර සතිපට්ඨානය බල ගැන්වුණේ නැහැ. දැන් මෙතෙන්දි සතර සතිපට්ඨානයම බල ගැන්වෙනවා. සති ඉන්ද්‍රිය බල ගැන්වීමත් සමග සමාධි ඉන්ද්‍රිය බල ගැන්වීමත් සමග සමාධි බල හතරක් බල ගැන්වෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන බල ගැන්වෙනවා. ඒ පඤ්ඤා ඉන්ද්‍රිය බල ගැන්වීමත් සමග දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක නිරෝධගාමිනී පටිපදාය ඥානං, චතු අරිය සත්‍ය බල ගැන්වෙනවා. දැන් සමුදය නිරෝධ කරන්න පුළුවන්. දැන් ඒ පුද්ගලයා තුළ මේ ඉන්ද්‍රිය ධර්ම බල ගැන්වීමත් සමග ඊළඟට ඒකේ ප්‍රතිඵලයක් හැටියට දැන් බුද්ධ බල 20ක් තියෙනවා. මේ බල ගැන්වීමත් සමග අර රාගමුල, ද්වේෂමුල, මෝහමුල උදුරා දමන්නට අවශ්‍ය බොජ්ජංග ධර්ම ක්‍රියාත්මක වෙනවා, බල ගැන්වෙනවා. එතකොට බව උදුරා දමන්නට උපකාරක පියවර හතක්, අංග හතක් හැටියට සත්බොජ්ජංග දැන් මතුවෙන්නේ. නැතුව මේ සත්බොජ්ජංග වෙන කොහොමත් මතුවෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය ධර්ම බල ගැන්වීම නිසා ඒක ප්‍රතිඵලයක් හැටියට බොජ්ජංග ධර්ම බල ගැන්වෙනවා. බොජ්ජංග ධර්ම බල ගැන්වෙන්නේ මේ මුල් තුන උදුරන්න. රාගමුල, ද්වේෂමුල, මෝහමුල මෙතෙක්කල් මුල් බැහැගෙන තිබුණේ ඔබේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ. ඒ බව කියන්නේ මුල. මුල උදුරා දමන අංග හතක්
බොජ්ජ අංග බොජ්ජංග කිවේ එකයි. බෞද්ධරාතමන්නට උපකාරකංග හතක් ඔබ තුළම පූරණය වෙන. ඒ අනුව බොජ්ජංග ධර්ම බලගැන්නන්න පටන් ගන්නවා. ඒක තමා බොජ්ජංග පබ්බයෙන් විග්‍රහ කළේ කතංච පණභික්කවේ බික්කු ධම්මේසු ධම්මානු පස්සී විහරති සත්තසු බොජ්ජංගේසු. අංගහතක් බෞද්ධරාතමන්ට උපකාර බලගැන්නවා. පළවෙනි එක ඉඩ බිත්තවේ බික්කු අර සන්තන් ආජ්ජත්තං සති සම්බොජ්ජංග අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාට. අර සති සම්බොජ්ජංගේ වඩන්න පෙර සන්තන් අත්ති සති සම්බොජ්ජංගේ වඩනකොට අසන්තං ආජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාට. අර මුල උද්‍රන්ට උපකාර වන සති සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. ඒක පූර්ණවීමත් සමඟ ධම්මවිචය සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. ඊට පස්සේ විරය සම්බොජ්ජංගය පීටි පස්සදි සමාධි උපේක්ඛා බොජ්ජංග හතම මේ සතර අතිපට්ඨානය පූර්ණ වෙනකොට ආනපාන සති සමාධි පූර්ණ වෙනකොට ඉන්ද්‍රිය ධර්ම බලගැන්වෙනකොට බොජ්ජංග ධර්ම භව උදුරා දමන්නට උපකාරකන්ද අර මුල් තුන උදුරා දමන්නට රාගමුල දේශමුල මෝහමුල සමුච්ඡේද වශයෙන් සමුග්ගාත වශයෙන් උදුරා දමන්නට උපකාර වන බොජ්ජංග පියවර හතකින් මේ පුද්ගලයා තුළ ඉබේම බලගැන්වෙනවා. ඊට පස්සේ අර කෙලෙස් මුල් තුන උදුරා දමනවා. ඊට පස්සේ තියෙන්නේ අවසාන වශයෙන් මේ සච්ච පබ්බය ධම්මේසු ධම්මානුපස්සනාවේ සච්ච පබ්බය. සච්ච පබ්බය හැටියට මෙතන ඇත්ත වශයෙන්ම කියලා තියෙන්නේ මේ ඔබ අහලා තියෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු දෙයමයි. එතකොට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ මේ සියලු දේ කියලා පස්වග මහණුන්ට. නැතු නිකම්ම ගිය ගමන් කිව්වා නෙමෙයි. එතකොට ධම්මචක්කප්පවත්තන සූත්‍රය හැටියට ඔබ අහලා තියෙන්නේ මෙන්න මේ මහා සතර අතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ සච්ච පබ්බය තමයි. මේකම හැබැයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේක බොහොම කෙටියෙන් කෙටි කරලා විග්‍රහ කළට. නමුත් මේ මහා සතර අතිපට්ඨාන සූත්‍රයේ එක එක සත්‍යය දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධගාමිනී අරිය සත්‍යං හතරම බොහොම දීර්ඝ වශයෙන් විස්තර වශයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවට වඩා නොයෙකුත් ආකාරයේ විග්‍රහයන් සහිතව මේක විස්තර කරලා තියෙනවා. පළවෙනි එක පඨම බණ වාරෝ තියෙනක දුක්ඛ සත්‍ය නිද්දේශු අර මහා සත්‍ය මේ සත්‍ය විභංග සූත්‍රයේ තියෙන මේක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන මේකමයි. පළවෙනි එක දුක්ඛ සත්‍ය නිද්දේශය කතමංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා වෙනුට මරණම්පි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා වෙනුට සෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. ඒ වගේම පියේහි විප්‍රයෝගෝ අපියේහි සම්ප්‍රයෝගෝ යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ කොටසමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නේ දුක්ඛ සත්‍ය නිද්දේශ හැටියට දුක්ඛාරිය සත්‍ය හැටියට. ඊට පස්සේ මේකේ එක එක වචනේ අරගන්නවා. කතමාච භික්කවේ ජාති කතමාච භික්කවේ ජරා. ජාති කියන්නේ කොහොමද මොකද මේ ජාති කියලා තියෙනවා. යාතේ සන්තේතං සත්තානං තම්හි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බති කණ්ඩානම් පාතු බාවෝ ආයතනම් පටිලාභෝ අයං උච්චති භික්කවේ ජාති. මේ මහා සතරාතිපට්ඨානෙ මේ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. නමුත් සත්‍ය විභංග සූත්‍රයේ හෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ හෝ මේවා කියලා නැහැ. මේකේ ජාති විග්‍රහ කළා තියෙනවා, ජරා විග්‍රහ කළා තියෙනවා, මරණ විග්‍රහ කළා තියෙනවා, ශෝක විග්‍රහ කළා තියෙනවා, පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්බන්ති ඔක්කොම විග්‍රහ කළා. පියේහි විප්‍රයෝගෝ අපියේහි සම්ප්‍රයෝගෝ යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛා සංකිට්ඨේන
පංච උපාදානස්කන්ධා මේ සියලු දේවල් වචනින් වචනේ මේ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ සියලු දේ විග්‍රහ කරලා තියෙනවා. දුක්ඛ අරිය සත්‍ය ධම්මචක්කපවත්තන සූත්‍රයේ හෝ සච විභංග සූත්‍රයේ ඔය දෙකම එකයි. නමුත් ඔය දෙකේම ඒවා විග්‍රහ කරලා නැහැ. ඒවා ඊට වඩා වෙනස් විදියට මේකම මේ කරුණම විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තමයි මේක මුල තියෙන්නේ. මේකෙන් තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයත් සච විභංග සූත්‍රයත් මේකේ කොටසක් හැටියට තමයි අරගෙන විග්‍රහ කරලා තියෙන්නේ. ඊළඟට මේ දුක්ඛ අරිය සත්‍ය විග්‍රහ කරලා මේ දුකට හේතු මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතු විග්‍රහ කරලා දුක නිසා ඇතිවන ප්‍රතිඵලයත් විග්‍රහ කරලා දුකට මුල් වූ හේතුත් දුකත් විග්‍රහ කරලා ඊට පස්සේ සමුදය සත්‍ය නිද්දේශය අර මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන සමුදය සත්‍ය විග්‍රහය බොහොම කෙටියෙන් යන තණ්හා පෝනෝ භවික තත්‍ර තත්‍රා විනන්දනි කතමංච කාම තණ්හා භව තණ්හා විභව තණ්හා හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේකෙත් තියෙන එකමයි කතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යයන් තණ්හා පෝනෝ භවික තත්‍ර තත්‍රා විනන්දනි තත්‍ර තත්‍රා විනන්දනි සේයතිලං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඊට පස්සේ ඔච්චරයි තියෙන ධම්මචක්කපවත්තන සූත්‍රෙත් සච්ච විභංග සූත්‍රෙත්. නමුත් මේකේ ඊට පස්සේ මේ සමුදය කියන එක අර චචක්ක සූත්‍රයේ තිබුණු 36 ආකාරයම විග්‍රහ කරලා සමුදය උපදින හැටි විග්‍රහ කරනවා. ඒක විග්‍රහ කරලා තියෙන්නේ මේකේ. සාකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවීසමානා නිවීසති යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවේසමාන යං ලෝකේ පිය රූපං සාත රූපං තණ්හා උපජ්ජම තණ්හාව උපදින්නේ යං ලෝකේ පිය රූපයක් සාත රූපයක් සාත රූපයක් කිව්වේ සුවදෙන ආස්වාද සුඛ සෝමනස්ස සාගත රූපයක්. මේ රූපයක් නිසායි රූප කිව්වහම මේ ඇහෙන් දකින රූප සිංහල භාෂාවේ රූප නෙමේ. ඊට පස්සේ විග්‍රහ කරනවා මේ රූප 36 රූප 36ක්ම විග්‍රහ කරනවා. චචක්ක සූත්‍රයේ විග්‍රහ කරපු දේ මෙතන ලෝක 36ක් හැටියට චචක්ක සූත්‍රයේ කාය 36ක් හැටියට. මෙතන ලෝක 36ක් ලෝක කියන්නේ අඳුර කාය කියන්නේ තර වේගය වේදනාව ආවේගය කියන දේ. ඉතින් ඒක නිසා එක එකම ලෝකේ විග්‍රහ කරනවා. කිංච ලෝකේ පිය රූපං සාත රූපං පළවෙනි එක චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීසති. මෙතන හොඳ වචනයක් තියෙනවා එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවේසමානා නිවේසති. එත්ත කිව්වේ එතැනදිම ඒ සමගම ඒ සමගම එතැනදිම තණ්හාව ඉපදුනත් සමගම එත්ත නිවේසමානා නිවේසති. මොකද්ද මේ නිවේසමානා නිවේසති කියන්නේ? උපාදානයට කියන තමයි වචනයක් නිවේසමානා ගෙට ගත්තා. නිවේස කියන්නේ ගෙට ඇතුළට ගත්තා. තණ්හාව ඇති වුණා. තණ්හාව ඇති වෙන්නේ යං ලෝකේ පිය රූපං සාත රූපං චක්කු ලෝකේ පිය රූපං සාත රූපං සෝත ලෝකේ පිය රූපං සාත රූපං ගාන ලෝකේ ගන්ධ ලෝකේ මෙහෙම ලෝක 36ක්ම විග්‍රහ කරනවා. පළමුවෙන්ම චක්කු ලෝක සෝත ලෝක ගාන ලෝක ජීවා ලෝක කාය ලෝක මනෝ ලෝක හය විග්‍රහ කරනවා. ඊට පස්සේ බාහිර වශයෙන් රූප ලෝක සද්ද ලෝක ගන්ධ ලෝක රස ලෝක පොට්ටබ්බ ලෝක විග්‍රහ කරනවා. ඊට පස්සේ චක්කු විඥාන ලෝක සෝත විඥාන ලෝක හය විග්‍රහ කරනවා. ඊට පස්සේ සම්පස්ස ලෝක විග්‍රහ සම්පස්ස ලෝක හය විග්‍රහ කරනවා. චක්කු සම්පස්ස ලෝක සෝත සම්පස්ස ලෝක ගාන සම්පස්ස ජීවා සම්පස්ස මේ ලෝක. ඊට පස්සේ චක්කු සම්පස්ස වේදනා ලෝක හය ඊට පස්සේ තණ්හා ලෝක හය හැටියට 36ක්ම විග්‍රහ කරනවා. ලෝක 36ක්.
මේ අඳුර ඇතිවෙන ආකාරය. මේ ලෝක කිව්වහම මේ ඔබේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව කිලුටු වෙන අඳුරු වෙන මලකට හටගන්නා ආකාරයි මේ 36. නැතු වෙන මොකක්වත් නෙමෙයි. මෙහා මේ ලෝකෙ තියෙන දේවල් නෙමෙයි. ඔබගේ ඔය බඹයක් පමණ වූ තුන් ලෝකය බුදුහාමුදුරුව වනවාව දාලේ තුන් ලෝකෙම ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තියෙන. ඔය කූඩුව තුළ තියෙන මේ අඳුර ඇති වෙන්නේ මෙන්න මේ 36. වෙන මොකෝමත් නෑ. එක තමයි සමුදය සත්‍ය නිද්දේශ. මේ 36ම පෙන්නලා දුන්න එත්ත තණ්හා උපජ්ජමානා උපජ්ජේ එත්ත නිවේශමානා නිවේ. එතෙන්නිම උපාදානය කරගන්නවා. ඒකයි සිද්ධ වෙන්නේ. උපාදානය අත්හැරියොත් තණ්හාව අත්හැරියොත් එක තණ්හාව අත්හැරියොත් උපාදානය අත්හැරියොත් උපාදානයේ තණ්හාව අත්හැරියොත් අර දෙකම නැති වෙනවා. ඊළඟට විග්‍රහ කරනවා අවසාන වශයෙන් නිරෝධ සත්‍ය නිද්දේශ සමුදය නිරෝධ කරන හැටි. එකින් එකම ඒකෙත් විග්‍රහ කරනවා කතමංජ භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හා ආසේ විරාග නිරෝධෝ චාගෝ පටි නිසග්ගෝ මුත්‍ය අනාලයෝ. ඒක එච්චරයි තියෙන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයේ. නමුත් මේකේ තියෙනවා මේක විග්‍රහ කරලා පිටු ගානක් විග්‍රහ කරලා තිනවා එකින් එක එකින් එක සමුදය නිරෝධ කරන හැටි. එක සාකෝ පණේසාභික්කවේ තණ්හා කත්ත පහියමානා පහියති කත්ත නිරුජ්ජමානා නිරුජ්ජති යං ලෝකේ පිය රූපං සහත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්තේසා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. එතෙන්දිම නිරෝධ වෙනවා ප්‍රහාණය කළොත්. අර අසුභානුස්සතිය මරණානුස්සතිය වැඩුවොත් එත්ත තණ්හා පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති. වෙන ක්‍රමයකින් බෑ. එතකොට සතර කමඨහන් වලින් තණ්හාව පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති දෙකම සිද්ධ වෙනවා. ඒක නිසා දැන් සතර කමඨහන් වල ඔබ හොඳට තේරුම් ගන්න ඕන බුද්ධානුස්සතිය තියෙන්නේ නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති විරාගානුපස්සී විහෙරති රාගම් පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති. නිරෝධානුපස්සී නම් මේ නිරුජ්ජමානා නිරුජ්ජති. උපාදානීය සමුලි මෙවන පටි නිසග්ගානුපස්සී සබ්බ උපදී පජහති. අර සතර කමඨහන් වල මේ සියලු දේ තියෙනවා. වෙන වචන වලින් වෙන විදියක වෙන ආකාරයකට විග්‍රහ කරනවා. ඊට පස්සේ කිංච ලෝකේ පිය රූපං සහත රූපං අර ලෝක 26ම චක්කු ලෝකේ පිය රූපං සහත රූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත්ත නිර්ජමානා නිරුද්ධති. ලෝකේ ගාන ලෝකේ ජීවා ලෝකේ කාය ලෝකේ මනෝ ලෝකේ ධම්ම ලෝකේ ඔක්කොම අජ්ජත්තික බහිද්ද ලෝක 36ම මේ විදියට විඥාන ලෝකය සම්පස්ස ලෝකය වේදනා ලෝකය තණ්හා ලෝකය ඔක්කොම විග්‍රහ කරලා ඒක පහීමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති කරන හැටි මේ 36ම මේ සමුදය නිරෝධ කරන හැටි නිරෝධාරිය සත්‍ය විග්‍රහ කරලා තියෙනවා. මේක තමයි මේ මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ තමයි ඔය සියල්ල තියෙන්නේ. මේකෙන් උපුටාගත්ත කොටස් තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය හැටියට තියෙන්නේ, සත්‍ය විභංග සූත්‍රය හැටියට තියෙන්නේ, තව නොයෙක් ඒවා හැටියට තියෙන්නේ. තව නොයෙක් සූත්‍රවල මේක චචක්ක සූත්‍රයත් මේකම කොටසක්. මේකම වෙන පැත්තකින් පෙන්වා දීම. නැතුව වෙන එකක් නෙමෙයි. ඒක නිසා මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය මුළු බුද්ධ දේශනාවම අඩංගු දේශනාවක්. ඊට පස්සේ මේක දිගටම කරගෙන යනකොට මේ පහියමාන තණ්හාව ප්‍රහාණය කළා නිරුජ්ජමානා නිරුජ්ජති කරනකොට අර නිරෝධ ගාමිනී අරිය සත්‍ය එහෙම නැත්නම් සම්මා අංග අට එහෙම නැත්නම් අර ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙනවා. ඒක වෙනවා. ආයි ඒකට වෙනම කර්මස්ථානයක් නැහැ. මේ සියලු දේවල් වලට තියෙන්නේ එකම කර්මස්ථානයයි. ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ
ආනපාන සති සමාධි එහෙම නැත්නම් සතර කමඨහන්. ඒක නිසා සතර කමඨහන් ආනපාන සති සමාධිය හැටියට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් ඔබ වඩනවා නම් ඔබ තුල මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. දැන් මේ මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ මුලින් නම් අගටම කිව්වේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. වෙන මොකක්වත් නෙමෙයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම සතරාටිපට්ඨානය, සතර සම්මප්පදාන, සතර ඉන්ද්‍රිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සද්දබුද්ධංග, ආරස්සංග මාර්ග. 35ම 37ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධිපාක්ෂික කියන්නේ බෞද්ධ ධමන්නට උපකාරක ධර්ම. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්ම, බුද්ධකාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, බව උදුරා දමන්නට උපකාරක ධර්ම 37ම පූර්ණණය වෙනවා සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් මේ බුදුහාමුදුරුවෝ කියපු හැටියට පෙන්වා දීපු හැටියට මහා සතර සතිපට්ඨානේ යමෙක් වැදුවොත් වෙන මොනවා කළත් මේක හරියන්නේ නැහැ. උලන් ඇද්දට පිට කළාට හරියන්නේ නැහැ. වායෝ කසිනේ කළාට හරියන්නේ නැහැ. බඩ පිම්බීම හැකිලිම කළාට කමන්නේ හරියන්නේ නැහැ. සිල් රැක්කට හමන්නේ සිල් සමාදන් වුණාට වැඩක් නැහැ. දන් දුන්නට වැඩක් නැහැ. භාවනා කළත් වෙන මොන හරියන්න හරි ඥාන වැඩක් නැහැ. අභිඥා ලැබුවත් වැඩක් නැහැ. ඒක නිසා හතර කමටහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනන්තවත් මේ කියන විදිහට ඒවං භාවේ මේ කියන විදිහට භාවිතා කළොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අනිවාර්යෙන් පූර්ණ වෙලා ද්වින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තියෙන් අරහත් ඵලයට පත් වෙනවා. මේක තමයි මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ අවසාන වශයෙන් ඔය 32 තුන්වෙනි 4වෙනි ඡේදවල කියලා තියෙන්නේ. මේක තමයි මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. අවසානයේදී කිව්වේ 34වෙනි ඡේදයේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක දෝමනස්සානං අට්ඨංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. දැන් ඔබ හොඳට දන්නවා මේ මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ පබ්බ 21ක් තියෙනවා, පියවර 21ක්. මේ පියවර 21ම ඔබ තුල සිදුවන වෙනස්කම් සහ ඔබ විසින් කරන අර සතර කමඨහන් භාවිතා කිරීමේදී ඔබ තුල වෙනස්කමක් ඇති වෙනවා. මේ වෙනස්කමයි මේ විග්‍රහ කළේ. මුල එවෙන් ඔබ කළ යුතු කායේ කාය අනුපස්සී විරති ඔබ කළ යුතුද. ඊට පස්සේ තියෙන සියල්ල ඔබ තුළ වෙනස්කම් ඇති වෙනවා. ඒ ඔබ නිවැරදිව තේරුම් ගන්න ඕන පජානාට. දැනුවක් නෙමෙයි, නිවැරදිව ඔබ තුළ ඇති වෙන වෙනස්කම ඔබ යථාපරිදි තේරුම් ගන්න ඕන. ඒක තමයි මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ක්‍රමානුකූලව පූර්ණණය වෙනවා. සතර හතිපට්ඨානය, සතර ඉද්ධිපාද, සතර සම්මප්පදාන, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, සත්බුද්ධංග, ආර්ය අෂ්ටාංග මාර්ගය. මේක තමයි තියෙන්නේ. වෙන මොකක්වත් මෙතන නැහැ. එතකොට අර බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන එක ඔබේ ඔය බම්බයක් වම්නු ශරීර කූඩුවෙන් සමුච්ඡේද වශයෙන් සමුග්ඝාතක වශයෙන් ඝාතනය කළා, මරලා උදුරලා අයින් කරන ආයි නූපදින නිසා එකයි සමුග්ඝාතක් සමුච්ඡේදක් කිව්වේ. ඡේදනය කරනවා කියන්නේ මුල්ම කපලා මුලින්ම උදුරලා අයින් කරනවා. ඒකයි සංඋච්ඡේදනය කිරීම. සංඝාතනය කරන සමුග්ඝාත රාගයේ දේශයේ මේ උදුරලා දාන්නේ ඝාතනය කළා ඉවත් කරන්නේ. සමුග්ඝාතක් සමුච්ඡේදක් ප්‍රහාණය. මේක තමයි මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ නිවන් මඟ විග්‍රහ කරපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අංග සම්පූර්ණව විග්‍රහ කරලා තියෙන්නේ මෙතන තමයි. මෙතන මේ මහා සතරාටිපට්ඨාන සූත්‍රය. ප්‍රායෝගිකයි, නිවැරදි, ඒක යුගනන්තයි. ඊළඟට
මේක තේරුම් ගත්තට පස්සේ ඔබට අර මම කිව්වා අද තව සූත්‍රයක් දේශනා කරනවා කියලා. මේක තමයි චචක්ක සූත්‍රය. මේ චචක්ක සූත්‍රයත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු කරවදාල ඔය මහා සතරාධිපට්ඨාන සූත්‍රය දේශනා කළාට පස්සේ මේක දේශනා කරලා තියෙනවා ජේතවනාරාමේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. හැබැයි මහා සතරාධිපට්ඨාන සූත්‍රය ජේතවනාරාම විදිහ නෙමේ දේශනා කළේ. කොහෙදද? කුරු රට කම්මස්ස ධම්මනුවර. එහෙමනම් අද නම් හෙම්මාතකම සැලව කියන රජමහාවිහාරේ සැලව කියන විශාල ගල් ගුහා ගණනාවක් තියෙන තට්ටු සහිත ලොකු ගල් ගුහාවක් කන්දක් පාමුල තියෙන සැලව රජමහාවිහාරේ එක තියෙන්නේ කුරු රට කම්මාස ධම්මනුවරේ. දා අද හේක හෙම්මාතක වුණා. එතන තමයි බුදුහාමුදුරු දේශනා ඒ සූත්‍රය. නමුත් මේ චචක්ක සූත්‍රයේ ඊට පස්සේ ජේතවනාරාමේදී දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ ඒවන් මේ සුතන් ඒකන් සම්යම් භගවා සාවත්‍යයන් විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා බික්කු ආමන්ත්‍රේසි බිකෝති බදන්තිතේ බික්කු භගවතෝ පච්චස්සවසුන් භගවා එතදෝජ. භගවතුන් වහන්සේ බිස්සුන්ට කිව්වා සත් මේ චචක්ක චචක්ක දේශනා කරනවා කියලා. ධම්මං වෝ භික්කවේ දේශිසාමි ආදි කල්යාණං වා මධ්‍යේ කල්යාණං පරියෝසා කල්යාණ. මේ කෙලෙස් නසන ආදි කෙලෙස් අතීතයේ කෙලෙස් මධ්‍යේ කල්යාණං වා අද මේ දැන් වර්තමාන මොහොතේ උපදින කෙලෙස් පරියෝසා කල්යාණං වා අනාගතයේ උපදින කෙලෙස් තුන් ආකාරයටම කල්යාණං වා. සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචරියම් පකාශේති කියලා. යදිදං ච චක්කානි තං සුනාත සාදුකම් මනස කරෝත බාසිස්සාමිට. මේකත් අර පරියාප්ති ශාසනයට අයිති සූත්‍රයක්. මේකත් අංග සම්පූර්ණ සූත්‍රයක්. ඒ ගමන භික්ෂූන් කිව්වා ඒවම් බන්තේ කෝ භාග්‍යවතුන් වහන්ස දේශනා කරන්න අපි ශ්‍රවණය කරනවා කියලා. ඊගාවට බුදුහාමුදුරුව දේශනා කරනවා ච කියන්නේ හය. මගදී භාෂාවෙන් මේ ජයන්න වගේ කොම් අර යන්ත්‍රයක් පොඩ්ඩක් කොම්බුවක් දාලා ජයන්නට තියෙන්නේ හය අකුරු. ඉලක්කම් තිබුණ නැහැ මගදී භාෂාවේ. මේ වගේ ශබ්ද සංඥා වලින් තමයි ඉලක්කම් කිව්වේ. ඒ නිසා ච චක්කානි හයව හයක් 36ක් ච චක්කානි තමයි දේශනා. ච අජ්ජත්තිකානි ආයතනානි වේනි තබ්බානි. ච කියන්නේ හය. අජ්ජත්තිකානි ආයතන අජ්ජත්තික ආයතන හය. වේදිතබ්බානි කියන්නේ නිවැරදිව අපි වෙන් කළා දැන හඳුනාගත යුතුයි. ච අජ්ජත්තිකානි ආයතනානි. දැන් මෙතන තියෙන්නේ ඉන්ද්‍රිය නෙමෙයි ආයතන. ආයතන හය වෙනම වෙන් කළා තේරුම්. අහ කියන කුණු එකතු කරගන්න. ඒකයි වේදිතබ්බානි. ච බාහිරානි ආයතනානි වේදිතබ්බ. බාහිර ආයතන හයක් තියෙනවා. ඒවා අපේ ඇතුළේ නෙමෙයි තියෙන්නේ ලෝකේ. රූප ආයතන ඒවා තියෙන්නේ. ච විඥානකාය වේදිතබ්බ. විඥානකාය හයක් උපදිනවා. ඊට පස්සේ ච පස්සකාය වේදිතබ්බ. සම්පස්සකාය උපදින හයක් තියෙනවා. ඊට පස්සේ ච වේදනාකාය වේදනාකාය හයක් උපදිනවා. ච තණ්හාකාය හයක්. මෙතන මේ කය එහෙම නෙමෙයි. මේක තියෙන්නේ කාය. දිගටම තියෙන්නේ කාය. හැබැයි පරිවර්තක චචක්ක සූත්‍රයේ දාලා තියෙන්නේ මේ කාය වෙනුවට කය. මේක තමයි විනාශ කළා කියන්නේ විකෘති කළා කියන්නේ. ඔක්කොම අර කාය කියන එකේ යංශ කපලා ඊට පස්සේ කය කියලා හැදුවා. මේක තමයි විනාශේ උනේ. ඊට පස්සේ බුදුහාමුදුරුව විග්‍රහ කරනවා ජ අජ්ජත්තිකානි ආයතනිය වේදිතබ්බා. ඉතිකෝ පණේ උත්තං පණේතං බුත්තං කිංචේතං පටිච්ච උත්තං. මේ පටිච්ච වෙන්නට උපකාර වන අජ්ජත්තික ආයතන හය මොකද්ද? චක්කායතනං සෝතායතනං ගානායතනං ජීවායතනං කායතනං මනායතනං. අහ කියන කුණු එකතු කරගන්නා ඇහැ නෙමේ චක්ක ආයතනය. ඇහැ කියන්නේ චක්කු කියන්නේ වෙන එකක්. චක්ක ආයතනය කියන්නේ වෙන එකක්. චක්කු ඉන්ද්‍රිය කියන්නේ වෙන එකක්. චක්කු සම්පස්ස කියන්නේ වෙන එකක්.
චක්කු විඤ්ඤාණ කියන වෙන එකක් චක්කු ධාතු කියන වෙන එකක් ඒ එක එකම මේ මාර්ගදී භාෂාවේ පෙන් කළා පෙන්නවා. ඒක නිසා මෙතන කිව්වේ ආයතන 6 ච අජ්ජත්‍තික ආයතන 6 චක්ක ආයතන සෝත ආයතන ගාන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන 6 ච අජ්ජත්‍තිකානි ආයතනානි වේන්තබ්බානි ඉති යං තං උත්තං ඉදමේතං පටිච්චුත මේ ආයතන 6මයි පටිච්ච වෙන්න කෙනෙකුට උපකාර වෙන්නේ මේක ඉදං පටමං චක්ක දෙවෙනි එක ච බාහිර ආයතනානි වේදිතබ්බානි මෙතන රූප ආයතන ශබ්ද ආයතන ගාන ආයතන ගන්ධ ආයතන රස ආයතන පොට්ටම්බ ආයතන ධම්ම ආයතන ඒවා ආයතන ඒවත් අර අතුලාන්තයේට එකතු කරගන්නේ මේ බාහිර ආයතන නිසා ඊළඟට තුන්වෙනි එක මේ ආයතන හැදෙන හැටි විග්‍රහ කරනවා ච විඥානකය විඥානකය කාය හයක් දැන් මෙතන ඔන්න මේ චක්කුකය රූපකයට පටිච්ච වුණාම විඥානකය හැදෙනවා දැන් ඉතිකෝ පනේතුම් මුත්තං කිංචේතම් පටිච්ච වුත්තං චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං මේව විඥානකය හයක් හරියනම හැබැයි පටිච්ච නුනොත් වෙන්නේ නැහැ. පටිච්ච උනොත් විතරයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. චක්කු විඥානයක් උපදින්නේ පටිච්ච උනොත් පමණයි. පටිච්ච වෙන්න පුළුවන් චක්කු ආයතනයේට රූප ආයතන. සද්ද ආයතනේ පටිච්ච වෙන්න බෑ. සෝත ආයතනයේට සද්ද ආයතනේ වෙන ආයතනයක් පටිච්ච වෙන්න බෑ. මන ආයතනයේට ධම්ම ආයතනයේ මිසක් රූප ආයතනේ හෝ සද්ද ආයතනේ ගාන ආයතනේ ජීව ආයතනේ පටිච්ච වෙන්න බෑ. ඒක මාරු වෙන්නෙත් නෑ වෙන විදිහට පටිච්ච වෙන්න බෑ. එතකොට අර අජ්ජත්‍තික ආයතන 6ට පටිච්ච වෙන්නේ බාහිර ආයතන 6 පටිච්ච වූ ගමන්ම ඒකට අදාළව චක්කු විඥාන ආයතනේ චක්කු විඥාන කාය සෝත විඥාන කාය ගාන විඥාන කාය ජීව කාය මනෝ විඥාන කාය 6ක් උපදිනවා. ඇතුලාන්තේ මේක ඇතුලාන්තේ උපදිනවා විඥානකය හයක්. විඥානය කියන්නේ වේගයක් වේදනාවක් ආවේගයක් අර යම් වේගයක් උපදවන දෙයක්. නැතුව වෙන මොකක්වත් නෙමෙයි විඥානය කියන එක අල්ලන්න බලන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ විඥානය විග්‍රහ කරනකොට අර ඒකතරන් දුරන් ගමන් අසසරීරං අනිදස්සනං ගුහාසයන් කියලා විග්‍රහ කළා. මේක අනිදස්සන නිදස්සනයකින් පෙන්වන්න බෑ. ඒකතරං දුරං ගමං දුර ගමං යනවා. අසසරීරං ගුහාසයන් මේ ඔක්කොම විඥානයේ විග්‍රහ. මේ විඥානය කියන්නේ එතකොට ඔබට දකින්න බලන්න අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඔබේ සිතේ ඇති වෙනවා යම් වේගයක් වේදනාවක් වේමත්තතාවයක් ආවේගයක් චිත්ත ආවේගයක් ඒකට කියනවා විඥාන ශක්තිය. ඒ චක්කු විඥානයක් උපදිනවා. හැබැයි ඇහැ නෙමෙයි ඔය විඥානේ තියෙන්නේ දැන්. ඇහැ මුල් කොටගෙනයි රූපය මුල් කොටගෙනයි විඥානය උපදින්නේ. හැබැයි විඥාන වේගය තියෙන්නේ ඇහෙත් නෙමෙයි රූපෙත් නෙමෙයි මේ අධ්‍යාත්මය තුල ඇතුළාන්තය තුල ඒ වේගය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ පස්ස කාය හයක් සම්පස්ස කාය හයක් තියෙනවා. චක් මේක උපදින හැටිත් කියනවා. කිංචේතම් පටිච්ච වුත්තං චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. මේ ගති තුනක් එකට ස්පර්ශ වීම නිසායි තින්නම් සංගති සංගති තුනක් එකට සම්බන්ධ වෙන ගති තුනක් අර චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං තුනම තමයි එකට යන්නේ. ඒ එකට ගියාම චක්කු සම්පස්ස උපදිනවා. කන සමග සෝත සම්පස්ස නාසය සමග ගාන සම්පස්ස දිව සමග ජීවහා සම්පස්ස කාය සමග කාය සම්පස්ස මන සමග මනා සම්පස්ස හයක් සම්පස්ස පස්ස හයක් පස්ස කාය හයක් උපදිනවා. පස්සහකාය හැයි විග්‍රහ කළා. ඊට පස්සේ ඒ පස්ස වේදනාකාය හයක් ඒ පස්ස හය මුල් කොටගෙන වේදනාකාය හයක් උපදිනවා.
ච වේදනාකායා වේදි තබ්බානි කිංචේතම් පටිච්ච උත්තං. කොහොමද මේ වේදනාකායා පොදින්න? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා. පස්සපච්චයා වේදනා වෙන මොකෙවන්නේ? මේ පස්ස නූනොත් සම්පස්ස නූනොත් වේදනාව එන්නේ. ඒ නිසා වේදනා හයක් උපදිනවා. චක්කු සම්පස්ස වේදනා, සෝත සම්පස්ස වේදනා, ගාන සම්පස්ස වේදනා, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස වේදනා හයක්. මේ වේදනා හයට සමානවම සමගාමීවම තණ්හාකාය හයකුත් උපදිනවා. ච තණ්හාකායා වේදිතබ්බානි ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, වේදනාපච්චයා තණ්හා, ඒ වගේම සෝතංච පටිච්ච, ඒ වගේම වේදනාපච්චයා තණ්හා, ගානංච පටිච්ච, ජීවාපටිච්ච, මනාච පටිච්ච, ඒ වගේම මේ තණ්හාකාය හයම හිතේ උපදින්නේ ඇර චක්‍ර හයක් හැටියට. චක්කුකාය පටිච්ච වෙනවා රූපකායට, උපදිනවා විඥානකාය, ඒ තුන නිසා සම්පස්ස සංගති තුන එකතු වීම නිසා සම්පස්සකාය, ඒ හතර එකතු වීම නිසා වේදනාකාය, ඒ පහ එකතු වීම නිසා තණ්හාකාය. තණ්හාකාය නිසා උපාදාන වෙන වොමන් නැහැ. උපාදානයේ උණ ගමන් සංභවಂತಿ කර්ම බීජක් සකස් වෙලා අනුසය හැටියට ඇතුළ තැන්පත් වෙනවා. මනෝමය කාය තුල මේක තමයි හය. මේ හයම විග්‍රහ කරලා බුදුහාමුදුරුවෝ දැන් හයවරක් හය තිස්සම විග්‍රහ කළා. මෙතෙන්දි විග්‍රහ කරලා ඊළඟට තව කතාවක් කියනවා. මේක මේ පටිච්ච වෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. චක්කුං අට්ඨාතියෝ වදෙය්‍ය, චක්කුං අට්ඨාතියෝ වදෙය්‍ය තං න උපපජ්ජති. උපපජ්ජති නෙමේ තියෙන්නේ උපපජ්ජති. උපපජ්ජති කියන්නේ චක්කුස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති. මේ ඇහි ඔය රූපයක් නැහැ. චක්කුං අට්ඨාති යෝ වදෙය්‍ය. අට්ඨා කියන්නේ අර ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අට්ඨාති. මේ ඇහැ මගේ කොට, මම කොට, මගේ හැඟීම, මගේ සන්තකයේ අයිතිය පාලනය පවත්වීම වදෙය්‍ය වැරදි. ඒක කිසිසේත්ම ඒක ඇහැට රූපයක් උපාදෝපි වයෝපි පඤ්ඤායති. ඇහැට රූපයක් අරමුණු වූ ගමන්ම ඒක වැය වෙනවා. ඒක ඇහි නැහැ. බැරිලාවත් ඔය ඇහෙන් දකින්න ඔක්කොම රූප ඇහි එහෙම ගොඩ ගැහෙනොත් එකතු වෙනොත් ඔය ඇහැ මොකද වෙන්නේ? ඔය එක රූපයක්වත් ඔබේ ඇහි නැහැ. ඒවා උපාදෝපි වයෝපි පඤ්ඤායති. ඒක බුදුහාමුදුරුවෝ පනවා වදාලා. යස්ස කෝපන උපාදෝපි වයෝපි යථාපරිමේ උපාදෝපි වයෝපි උදේවැයි තේරුම් ගත්තාම අත්තාමේ උපජ්ජතිච චේති ජාතිච්ඡස්ස ඒවමාගතං හෝති තස්මා තං න උපපජ්ජති. යථාපරිදි මේක තේරුම් ගත්තොත් මේක න උපපජ්ජති චක්කුං අට්ඨාතියෝ වදෙය්‍ය ඉති චක්කුං අනත්තා. මේ චක්කු අත්තසය ගැනීම, මගේ කොට ගැනීම, මං කොට ගැනීම, මගේ වසඟේ පාත්තන්නට පුළුවන් කියන එක වැරදි. ඒ අනුව ඉති චක්කුං අනත්තා. මේ චක්කුං අනත්තා කියන වචන විපරිණාමය. මේ චක්කුං ඒ ඇහැටගත්ත රූපයත් විපරිණාමයට පත් වෙනවා. එතන පවතින එකත් වෙනස් වෙනවා. ඒක ඉති මේකේ තේරුම චක්කුං අට්ඨාතියෝ වදෙය්‍ය ඉති චක්කුං අනත්තා. රූපං අට්ඨාතියෝ වදෙය්‍ය ඉති රූපං අනත්තා. සෝතං අට්ඨාතියෝ වදෙය්‍ය සද්දං අට්ඨාතියෝ වදෙය්‍ය සද්දං අනත්තා. ඒ වගේ මේක හයවරක් දෙක අජ්ජත්තික බාහිර ආයතන 12ටම අට්ඨාතියෝ වදෙය්‍ය ඉති චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දං අනත්තා, ගානං අනත්තා, ගන්ධං අනත්තා, ජීවා අනත්තා, කාය අනත්තා, පොට්ටබ්බ අනත්තා, මන අනත්තා, ධම්මා අනත්තා 12ම මේක මේ විග්‍රහය මේ විදිහට කරා. කරලා ඊට පස්සේ විඥානකායට ගියා. විඥානකායත් අට්ඨාතියෝ වදෙය්‍ය. හයම චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන,
හයම අත්තාතියෝ වදෙය ඒ අනුව චක්කුන් අනත්තා රූපන් අනත්තා චක්කු විඤ්ඥානං අනත්තා. සෝතන් අනත්තා සද්ධන් අනත්තා සෝතු විඤ්ඥානං අනත්තා ඒ අනුව මේ විඤ්ඥාන හයම අනත්තා. මේ අනත්තා කියන්නේ අනාත්ම නෙමේ නමුත් ත්‍රිපිටකේ පරිවර්තනය කළතේ අනාත්ම. මමකොට මගේකොට මට කැමතිසේ පවත්වන්න බෑ විපරිණාමයට පත්වෙනවා වෙනස් වෙනවා. එකයි අනත්ත. එනිසා ඉති එහි ප්‍රතිඵලයක් හැටියට චක්කුන් අනත්තා රූපා අනත්තා චක්කු විඤ්ඥානං අනත්තා. ඊගාවචේදය කියන ඉති චක්කුන් අනත්තා රූපා අනත්තා චක්කු විඤ්ඥානං අනත්තා චක්කු සම්පස්ස අනත්තා. චක්කු සම්පස්ස අනත්තා. ඊගාවචේදය කියනවා මේ ඉති චක්කුන් අනත්තා රූපා අනත්තා චක්කු විඤ්ඥානං අනත්තා චක්කු සම්පස්ස අනත්තා චක්කු බේදනා අනත්තා. ඊගාවචේදය කියනවා ඉති චක්කුන් අනත්තා රූපා අනත්තා චක්කු විඤ්ඥානං අනත්තා චක්කු සම්පස්ස අනත්තා චක්කු වේදනා අනත්තා තන්නා අනත්තා. හයම මගේකොට මමකොට ගන්න බෑ පාත්තන්න බෑ විපරිනාමයට පත්වෙනවා. අත්තාතියෝ අදී ඉති අනත්තා. මේක තමා බුදු හාමුදුරුව මේ 36ම අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කිව්වේ 36 ඔය 36මයි කිව්වේ එතන ලෝක හැටියට කිව්වේ. අර ඒක උපාදානය කරන හැටි කිව්වා. අර යං ලෝකේ පිය රූපං සාත රූපං මෙතන කිව්වේ වෙන විදිහට. මේක අතන කිව්වේ එක නෙමෙයි මේක. හැබැයි එකමයි කිව්වේ ක්‍රම දෙකකට විදි දෙකකට මේක පෙන්නවා. ඒ නිසා දැන් මෙතන ඔය චක්කුසෝත ගාන ජීවහා කාය හයට හයවරක් හය 36ම නිසා තණ්හා උපදිනවා. තණ්හා අනත්තා, වේදනා අනත්තා, සම්පස්ස අනත්තා, විඥාන අනත්තා, චක්කුන් අනත්තා, රූපා අනත්තා 36ම මේක විපරිණාමයට පත් වෙනවා. එමනනම් මේ අපේ කැමැත්ත අනුව පවත්වන්න බෑ. නමුත් මේ පරිවර්තනය කළේ අනත්තා කියන එක අනාත්මයි කියලා. ඒක තමයි වැරදුනේ. ඉතින් එහෙම නිසා මෙහෙම විග්‍රහ කළා. ඔය චක්කු විග්‍රහ කළා. ඊට පස්සේ සෝත, ඊට පස්සේ සද්ද, ඊට පස්සේ ජීවහා කාය මනෝ මේ 36ම ඊගාවචේදී විග්‍රහ කළා. ඊට පස්සේ ධම්මා අනත්තා මනෝ විඥානං අනත්තා ඒ දෙකත් විග්‍රහ කරලා තියෙනවා ඒ පිටේම. ඊගාව පිටේ දැන් ඊළඟට මනෝ සම්පස්ස වේදනා ඔක්කොම තණ්හා අනත්තා. ඊට පස්සේ හතරවෙනි ඡේදයේ තියෙනවා මේක මේ විදිහට පෘථග්ජන පුද්ගලයෙක් අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්ස ජා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන වෙනකොට අයංකෝ පන භික්කවේ ඒ පුද්ගලයා සක්කාය සමුදයගාමිනී පටිපදාවේ හැසිරෙනවා. ඒ පුද්ගලයා හැසිරෙන්නේ සක්කාය සමුදයගාමිනී. අර සක්කාය දිට්ඨියට පත් වෙන්නේ මේ සක්කාය සමුදයගාමිනී වීම නිසායි. එතකොට ඒක තමයි සක්කාය සමුදයගාමිනී පටිපදා. දැන් සක්කාය සමුදයගාමිනී පටිපදාවේ ඉන්න පෘථග්ජන පුද්ගලයා පිළිබඳව දැන් විග්‍රහ කරනවා මේ ඡේදයේ. චක්කුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුප්පස්සති. ඒ පුද්ගලයා ඇහැ මමයයි ගැනීමට සුදුසුසේ සලකනවා, මගේයයි ගැනීමට සුදුසුසේ සලකනවා, මගේ සන්තකයේ ඒ ඇහැ රූපය පාත්ත ගන්න බලනවා, උත්සාහ කරනවා. ඒ වගේම ඒ මේ චක්කුන් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුප්පස්සති, රූපේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුප්පස්සති, චක්කු විඤ්ඤාණං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුප්පස්සති, චක්කු සම්පස්ස, චක්කු වේදනා, චක්කු තණ්හා මේ සියලු දේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති මමයයි ගැනීමට සුදුසුයි කියලා, මගේ අය ගැනීමට සුදුසුයි කියලා, මගේ වසඟේ පාත්ව ගන්න නවත්ත ගන්න පුළුවන් කියලා ඒ පුද්ගලයා හිතනවා. හිතලා කටයුතු කරනවා. ඒ අනුව තණ්හාවෙන් උපාදානය කරගන්නවා. ඒක තමයි වෙන්නේ. ඒ වගේ සෝත ගාන ජීවහා කාය මනෝ හයම පිළිබඳව ඒ අසුතවත් ධර්මයේ නොදන්නා පුද්ගලයා සක්කාය සමුදය ගාමිනී
පටිපදාවක හැසිරෙනවා. සමුදය දිගින් දිගටම සමුදය උපද්දවා ගන්නවා. සම්බන්ධතාවයක් අලුතෙන් බිහි කර ගන්නවා. උපද්දවා ගන්නවා. ඒකයි සක්කාය සමුදය ගාමිනි. ඊට පස්සේ සුතවත්තරිය ශාවකෝ අයංකෝපන භික්කවේ සක්කාය නිරෝධගාමිනී පටිපදා. යම් කෙනෙක් ධර්මය තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා සක්කාය නිරෝධගාමිනී පටිපදාවට වික්‍රියාත්මක වෙනවා. සතර කමඨහන් කරනවා නම් ආනපාන සති සමාධිය කරනවා නම් සක්කාය නිරෝධගාමිනී පටිපදාවට වැටෙනවා. ඒ පුද්ගලයා චක්කුං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. අර අසුදත් පුදඥා ඒතංම මේසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. සුතවත් අරිය ශාවකයා නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. මම යැයි ගැනීමට සුදුසු නොවන්නේ මගේ යැයි ගැනීමට සුදුසු නොවන්නේ මගේ කැමැත්ත අනුව මගේ වසඟේ පවත්වා ගන්නට සුදුසු නොවන්නේ මේක යථාපරිදි තේරුම් ගත්ත පුද්ගලයා සක්කාය නිරෝධගාමිනී පටිපදාවේ හැසිරෙනවා. සතර කමඨහන් කරනවා. සතර කමඨහන් කරන්න නම් මේක යථාපරිදි තේරුම් ගන්න ඕනේ. මට අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම. නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න බෑ. ඒකයි මරණානුස්සතිය. මරණානුස්සතිය තේරුම් ගැනීම තමයි මේ නේතං මම නේසෝ හමස්මි නේසෝ මේ අත්තාති. අනි නිච්චසේ සුඛසේ අත්තසේ ගැනීම තමයි ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. ඊට පස්සේ ඒ පුද්ගලයෝ දෙන්න දෙපැත්ත ගැන කියනවා කියලා. ඊට පස්සේ අර පෘථග්ජන පුද්ගලයා සක්කාය සමුදයගාමිනී පුද්ගලයා ක්‍රියා කරන හැටි එකින් එක විග්‍රහ කරනවා. පළමුවෙන්ම චක්කුන්. එහෙන් දැක්ක රූපය පිළිබඳ චක්කුංච භික්කවේ පටිච්ච රූපේච ඔය ඊගාව පිටේ 590 දෙවෙනි ඡේදේ චක්කුංච භික්කවේ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. මේක තමයි වැදගත්ම කොටස. ඔය 590ට පස්සේ තියෙන ඊට පහළ තියෙන ඡේදය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා උප්පජ්ජති වේදිතං සුඛංවා දුක්ඛංවා අදුක්ඛම සුඛංවා. තුනම්ම තුනක් හෝ එකක් හෝ ඉපදිනවා. එක්ක සුඛංවා එක්ක දුක්ඛංවා එක්ක අදුක්ඛම සුඛංවා. තුනම මේ පැවැත්මට උපකාර වෙන අනුසය උපදින වේදනා තුනක්. මේම වේදනා තුනක්ම පෘථග්ජන පුද්ගලයා තුළ උපදිනවා. සෝ ඒ පුද්ගලයා සුඛාය වේදනා සුඛ වේදනාව පුට්ටෝ සමානු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස රාගානුසයෝ අනුසේති. මේ සුඛ වේදනාව පිනවා පිනවා ආස්වාදනය කරමින් නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒක බොහොමාර කාම විතක්ක විචාර කියන එකම තමයි. නන්දති අභිනන්දති අභිවදති. අභිවාදනය කරනවා කියන්නේ අභිවාදන සීලස්ස කියලා පස්සේ හදාගත්ත ගාථාවකදී අභිවදති. මේක කතා කරනවා. දැන් අර ඇහෙන් දැක්ක රූපය පිළිබඳව යම් ආස්වාදයක් කරනවා. ඒ වගේම අනික් අයටත් කියනවා මේ ලස්සන රූපේ, ලස්සන මල, ලස්සන ඇඳුම, ලස්සන ළමයා, මෙහෙම අභිවදති. ඊට පස්සේ අජ්ජෝසාය තිට්ඨති. ඒ රූපේම බැහැගෙන ඒකෙන් මිදී නිදහස් වෙන්න බැරුව ඒකෙම බැස ගන්නවා. වලේ බැහැ ගන්නවා වගේ ඒකම බැහැ ගන්නවා. ඒක තමයි අජ්ජෝසාය තිට්ඨති. එතන රැඳිනවා. එතන උපාදානය කර ගන්නවා කියන එකේ තේරුම. ඒ අනුව තස්ස එහි ප්‍රතිඵලයක් හැටියට තස්ස රාගානුසය අනුසේති. රාගානුසය උපදීනවා. රාගානුසය උපදින්නේ නැහැ නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති නොකොළොත්. ඒක කරන නිසායි මේක වෙන්නේ. ඊට පස්සේ මේක මේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව දෙවෙනි එක දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ පුට්ටෝ සමානෝ සෝජති කිලමති පරිදේවති උත්තරාලින්කන්දති සම්මෝහං ආපජ්ජති. දැන් අර මම ඊයේ කිව්වා සුඛ වේදනාව පිනවා පිනවා ආස්වාදනය කරනවා. ඒ පිනවා පිනවා ආස්වාදනය තමයි නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති තස්ස
රාගංශයන් උපදි. දැන් දුක් වේදනාව මම ඊයේ කිව්වා විඳවා විඳවා ආස්වාදනය කරනවා. ඒ විඳවා විඳවා ආස්වාදින් කිරීම මෙතන සෝචති කිලමති පරිදේවති උත්තරාලින්කන්දති. සෝචති ශෝක පරිදේව අර දුක් දෝමනස් එකට බැහැ උත්තරාලින්කන්දති. ඒකෙන් ගොඩ එන්න බැරුව වලකට වැටෙනවා වගේ ඒ දුකේම හැපි හැපි ඉන්නවා. තස්ස එහි ප්‍රතිඵලය හැටියට සම්මුහං ආපජ්ජති තස්ස පටිඝානුසයෝ අනුසේති. පටිඝානුසය උපදින්නේ අර දුක් වේදනාව තමන්ට දෙවෙනි වේශයෙන් ආපු දේ. සෝචති කිලමති පරිදේවති. යමක් නැති වුණාම හෝ කෙනෙක් නැති වුණාම හෝ තමන්ට මොකක් හරි අඩුවක් පාඩුවක් වුණාම හෝ මොකක් හරි සෝජති කිලමති පරිදේවති උත්තරාලින් කන්ද. එකෙන් ගොඩ ඉන්න බෑ. ඒකම බැහැගනි කටයුතු කරනවා. ඒකම හැපි හැපි වැඩ කරනවා. ඒ අනුව පටිගානුසයන් අනුසේටි. පටිගානුසය උපදිනවා. තුන්වෙනි එක තස්ස පටිගානුසය අනුසේටි අදුක්කම අසුකාය වේදනාය පුට්ටෝ සමානෝ තස්සා වේදනාය සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං නප්පජානාති. මේක මේ විපරිණාමයට පත්වෙන බව අවස්ථා පහකින් මේක වෙනස් වෙනවා. විපරිණාමයට පත්වෙනවා අවස්ථා පහ තමයි පුට්ටෝ සමෝ සමුදයංච පළවෙනි අවස්ථාව, අත්තංගමංච දෙවෙනි අවස්ථාව, අස්සාදංච තුන්වෙනි අවස්ථාව, ආදීනංච හතරවෙනි අවස්ථාව, නිස්සරණංච පස්වෙනි අවස්ථාව. මෙතන හරියට දැන් මේක පටන් ගත්තා මෙහෙම මෙතෙන්ට ආයි ආවා. ඒක තමයි අවස්ථා පහ. මේක මේ අවස්ථා පහ සමුදයංච අත්තංගමන්ත ආස්වාදංච ආදීනංච නිස්සරණංච ඕනම දෙයකට තැනකට ගහකට කොළයකට සංකතයකට ධර්මතාවයකටත් මේ පහ තියෙනවා. අපි ගම්මු ළමයෙක් නම් සමුදයංච කියන්නේ අර මව් කුසට උක්කන්ති වූ වෙලා. ඊට පස්සේ මව් කුසේ මාස 10ක් කරලා ඊට පස්සේ එළියට ආවම අර අවුරුදු 4ක් 5ක් 6ක් යනකම් අර අත්තංගමංච මව් කුසෙන් මව්ගෙන් කිරි බීලා ඒ වගේ කාලා බීලා හොඳ වෙනවා. ඊට පස්සේ ටිකක් තරුණ අවස්ථාවට එනකොට අස්සාදංච. ඊට පස්සේ අවුරුදු 40න් විතර පස්සේ නිස්සරණංච ආදීනංච අවසාන වශයෙන් වයසට ගියාම නිස්සරණංච. ගහකුත් එහෙමයි. දැන් කොසටයක් ගත්තොත් කොසටේ අර මොටේය පැලවේගෙන එනකොටම සමුදයංච, ඊට පස්සේ අතුපතු දාලා හැදින එක අත්තංගමංච, ඊට පස්සේ මල් පිපිල ගෙඩි හැදින අවස්ථාවේ අස්සාජංච, ඊට පස්සේ කොස්ගහර දෙබලක් වගේ වුණා ආදීනංච, කොස්ගහ මැරිලා ගියා නිස්සරණංච. මේක තමයි අවස්ථා පහ. මේක සියලු සංකතවලට ඔය අවස්ථා පහ අනිවාර්යෙන් උමරයි. ඕ අවස්ථා පහේ එකතුව තමයි බොහෝ සූත්‍රවල විපරිණාම ධර්මය හැටියට විග්‍රහ කළේ. මේ විපරිණාමය නප්පජානාති. මෙතන තියෙන්නේ සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනංච නිස්සරණංච යථාභූතං නප්පජානාති. යථාපරි එකම පිළිබඳව තේරුම් ගත්තේ නැහැ. ඒ පුද්ගලයා තේරුම් නොගැනීම නිසා නප්පජානාති තස්ස අවිජ්ජානුසය උපදී අනුසේති. ඒකයි ඉන්සයි අනුසය උපදීන්නේ. තණ්හා අනුසය නෙමෙයි අවිජ්ජා අනුසය උපදීන්නේ. සෝ වත භික්කවේ සුඛාය වේදනාය රාගානුසයන් අප්පහය. රාගානුසය ප්‍රහාණය කරන්න දන්නේ. දුක්ඛාය වේදනාය පටිඝානුසයන් අප්පටි විනෝදෙත්ව. ඒකෙන් මිදෙන්න දන්නේ. ඒ වගේම අදුක්කම අසුඛාය වේදනාය අවිජ්ජා අනුසයන් අසමූහිනීත්ව. ඒකෙන් මිදෙන්න දන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට අවිජ්ජං අප්පහය විජ්ජං අනුප්පාදිත්වා ditthēva dhammē dukkhaṃ santa dukkha dukkhassa antakaro bhavissati iti nētaṃ tānaṃ vijjati. දුකෙන් මිදී නිදහස් වෙන්නට ඒ පුද්ගලයා දන්නේ නැහැ. අනුසය උපදින බව දන්නේ නැහැ. අනුසය උපදින හැටි දන්නේ නැහැ. ඒ නිසා ප්‍රිය දේට අර නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති පිනවා පිනවා නැවත ආස්වාදනය කරනවා. කාමිතක් විචාර කරනවා. ඒ වගේම දුක් දේට බිඳවා බිඳවා ආස්වාදනය කරනවා. මැන මැන ආස්වාදනය කරන අර විපරිණාමය දන්නේ නැහැ. ඒ තුනම තමයි මේ ඉන්නේ.
ඒ අනුව අනුසය උපදිනවා තුනම පැවැත්ම දිගටම පාත්වගෙන යනවා. මේක තමා පෘථග්ජන පුද්ගලය. ඊගාවචේදය තියෙනවා අනිත් පැත්ත ඔය සෝචංච ඊගාව තියන්නේ සෝචන්ත සද්ධංච අනිකුත් හයිම ඒක උපදින හැටි. ඊගාවචේදය තියෙනවා ඒ ආර්ශ්‍රාවකයෙක් චක්කුංචකෝ භික්කවේ පටිච්ච රූපේච උපද්ජති චක්කු විඤ්ඥානං තින්නන් සංගති පස්සෝ පසපච්චා උපද්ජති වේදීතන් සුගංවා දුක්කංවා අදුකම් සෝ. ආර්ශ්‍රාවක ඇතත් මේකම මේක උපද්ජති වේදනං සුකංවා දුකංවා අදුකම සුක. ආර්ශාවටත් එක ශ්‍රාවකයටත් එකයි මග වඩන පුද්ගලටත් එකයි. හැබැයි ආර්ශාවකයා සෝ සුකාය වේදනාය පුට්ටෝ සමානෝ න අභිනන්දති න අභිවදති න අජ්‍යෝසාය තිට්ටති. අර නන්දති අභිනන්දති අභිවදති නෑයා එකෙන් මිදෙනවා. න නන්දති න අභිවදති න අජ්‍යෝසාය තිට්ටති න අභිනන්දති එකෙන් මිදීනි දහසන. ඒකට මාර සතරකමටහන් අසුභානුස්සතිය වඩලා මරණානුස්සතිය වැඩුවොත් න නන්දති න අභිවදති න අජ්‍යෝසාය තිට්ටති. ඒ අනුව තස්ස ඒ ප්‍රතිඵලයක් හැටියට තස්ස රාගානුසයෝ න අනුසේති. රාගානුසය උපදින්නේ. ඊළඟට දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ න සෝචති න කිලමති න පරිදේවති න උත්තරාලිංකන්දති න සම්මෝහං ආපජ්ජති. අර මෙත්තානුස්සති මරණානුස්සති අසුභාන බුද්ධානුස්සති වඩනකොට ඒ අනුව න සම්මෝහං ආපජ්ජති. ඒ අනුව ඒ පුද්ගලයා දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ න සෝචති න කිලමති න පරිදේවති න උත්තරාලිංකන්දති න සම්මෝහං ආජත්‍ති ආපජ්ජති. ඒ අනුව පටිඝානුසය උපදින්නේ නැහැ. එතකොට පටිඝානුසය උපදින්නේ නැත්තේ මේ සතර කමඨාන් කරන මෙත්තානුසති අසුභානුසති මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වැඩීම. අර සුඛාය වේදනා තණ්හානුසය උපදින්නේ නැත්තේ අසුභානුසති මරණානුසති බුද්ධානුසති වැඩීමෙන්. ඊට පස්සේ තුන්වෙනි එක සමුදයංච මේ පුට්ටෝ අදුක්කම අසුඛාය වේදනා පුට්ටෝ සමානෝ තස්සා වේදනාය සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. එතකොට අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාතිමයි සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජාන. විපරිණාමය යථා පරිදි දන්න පුද්ගලයා ඒ අනුව තස්ස අවිජ්ජා අනුසයෝ න අනුසේති. ඒ අනුව ඒ පුද්ගලයා අවිජ්ජා අනුසය උපදන්න. දැන් තණ්හා අනුසයත් නැහැ, පටිඝා අනුසයත් නැහැ, අවිජ්ජා අනුසයත් නැහැ. සෝ වත භික්කවේ සුඛාය වේදනාය රාගානුසයං පහය, දුක්ඛාය වේදනාය පටිඝා අනුසයං පටිවිනෝදෙත්වා එකෙන් මිදෙනවා. දුක්ඛා අදුක්ඛම අසුඛාය වේදනාය අවිජ්ජා අනුසයං සමූල ඝාතනය කළා එකෙන් මිදෙනවා. අවිජ්ජං පහය විජ්ජං උප්පාදෙත්වා ditthēva dhamme දුක්ඛසන්තකරෝ භවිෂ්‍යති තානමේතං. මේ දුක දුක් පැවැත්මෙන් සදාටම මිදී නිදහසීමට ඒ ආර්ය ශ්‍රාවකයාට සියලු අවස්ථා ලැබෙනවා. ඊට පස්සේ මේක ඊට පස්සේ මේ කිව්වේ චක්කු ගැන. ඊට පස්සේ සෝත ගාන ජීවහා කාය මනෝ දිගටම මේ ඉන්ද්‍රිය අජ්ජත්තික බාහිර අර 36 පිළිබඳවම කියනවා. මේ 36ම පිළිබඳව අනුසය නානුසේති වන හැටි කියනවා. ඊගාවට අන්තිම ඡේදයට ඉස්සලකේ ඒවම් පස්සම් භික්කවේ මෙය පසක් කොට තේරුම් ගත්ත සුතවා අරිය ශාවකෝ මෙය ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට ගත්ත සුතවත් අරිය ශාවකෝ චක්කුස්මින්පි නිබ්බින්දති දැනුවේ නිබ්බින්දති සෝ රූපේසු නිබ්බින්දති චක්කු විඤ්ඤාණේ නිබ්බින්දති චක්කු සම්පස්සේ නිබ්බින්දති චක්කු වේදනාය තණ්හාය නිබ්බින්දති සෝතස්මින් ගානස්මින් ජීවා ඒ නිබ්බින්දති. මෙම එකකවත් බැඳින්නේ නැහැ නිබ්බින්දති. ඒ අනුව නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුක්තිමිඥානං හෝති කීනාජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. ඉහාත්මයේම
ප්‍රත්‍යක්ෂ කොටගත්ත ගත යුතු ගත හැකි සියලුම දේ කරගත්තා. කතං කරණීයං නාපරං තවත් තරණය කරන්න දෙන්න දෙන්න ඉතිරි වෙන්න ගඟක් නැහැ. ඔක්කොගේ මේක ඉතිරි වුණා. ඒ අනුව අරහත් ඵලයට පත් වුණා. අන්තිම මෙතේදී කියනවා ඉදම් වූච භගවා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍රය අහලා අත්තමනාතේ බික්කු භගවතෝ භාසිතං අභිනන්දුති. මේ භාග්‍යතුන් වහන්සේ කියපු දේ හරියටම තේරුම් අරගෙන අභිනන්දුති. ඉමස්මින්චකෝ පන වෙය්‍යාකරණස්මින් බංජමානේ සට්ටිමත්තානම් බික්කූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චින් සුති. අනුපාදාය ආසවෙහි කියන්නේ අර අනුපදිශේෂ නිබ්බාණයෙන් අරහත්ත්වයටම පත් වුණා. නැවත අනුසය නොඋපදන ආකාරයට අරහත්ත්වයට පත් වුණා. සට්ටිමත්තාන සැට නමක් මේ බණ අහලා මේ චචක්ක සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කරපු අවස්ථාවේ එතන හිටිය 69ක්ම භික්ඛු භික්ඛුණි පාසක උපාසිකා 69ක්ම අරහත් ඵලයටම පත් වුණා කියලා මේ සූත්‍රය කියනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ චචක්ක සූත්‍රය හරියට එදා කිව්වහම එදා මිනිසුන්ට මේ මාගදී භාෂාව බොහොම හොඳට තේරුණ නිසා මාගදී භාෂාවෙන් දේශනා කළේ මේක තේරුම් ගත්තා. බොහොම හොඳට තේරුම් ගත්තා මේ සිද්ධ වෙන දේ. අර මේ පුතග්ඥන පුද්ගලයෝ කරන්නේ මේක තියෙන්නේ දෙපැත්තයි. පුතග්ඥන පුද්ගලයෝ කරන්නේ සුඛාය වේදනාය පුට්ටෝ සමානෝ නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. එහි ප්‍රතිඵලයක් හැටියට තස්ස රාගානුසයං අනුසේති. දුක්ඛාය වේදනා සෝචති කිලමති පරිදේවති උත්තරාලින්කන්දති පුට්ටෝ සමානෝ තස්ස පටිගානුසයං උපාදේතු. අනුසය උපදින. ඒ වගේම අර සමුදයං චාත්තංගමං චාසී ආදීනවං චාස්සදං ච නිස්සරණං ච යතා භූතං නප්පජානාති අවිද්‍යා අනුසයං උප්පදි. මේක තමයි වෙන්නේ. ඒ කියන්නේ සුඛ වේදනාව පිනව පිනව ආස්වාදනය කරනවා, කාම විතක්ක විචාර කරනවා. දුක් වේදනාව විඳව විඳව අර ආස්වාදනය කරමින් ඒකට හඬා වැළපෙනා පරිදේවති උත්තරාලින් කන්නේ. ඒ වගේම අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං නප්පජානාති. ඒක තමයි අර විපරිණාමය දන්නේ සම්දයන්ච අත්තංගමංච අස්සාදංච ආදීනවයි. ඒක තමයි පෘථග්ජන පුරු. ආර්ය ශ්‍රාවකයා එම්නම් මේ සතර කමඨහන්මයි මෙතන තියෙන්නේ. වෙන මොකක්වත් නැමේ. ආර්ය ශ්‍රාවකයා න නන්දති න අභිවදති න අජ්ජෝසාය තිට්ඨති. ඒ අනුව න අනුසේති න දන්නා අනුසේති. ඒ වගේම න සෝචති කිලමති පරිදේවති න උත්තරාලින් කන්දති. ඒ අනුව න පටිගානුසයන් උපාද. ඒ වගේම අරිය ශ්‍රාවකයා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති. එහෙම නැත්නම් සමුදයං චාත්තංගමං ච අස්සාදං ච නිස්සරණං ච ආදීනවං ච යථා පරිදි යථා භූතං පජානාති. ඒ අනුව අවිජානුසයන් න අනුසේති. දැන් මේක දැන් සතර කමඨහන් වඩන පුද්ගලයා තුල අර අනුසය උපදින්නේ. සතර කමඨහන් නොවඩන පුද්ගලයා තුල ඔය අනුසය උපදිනවා. ඒක තමයි මේ දෙපැත්ත මිත්‍යචක සූත්‍රයේ මහා සතරාති වට්ටාන සූත්‍රයේ හැම දෙයකම මේකයි තියෙන අවසාන මේ වචනේ. වෙන මොකක්වත් නැහැ.